කොහොමද කට්ටිය? ඔන්න අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඔන්න අද අපි ගෙනාවේ මාතර දිස්ත්‍රික්කයට ආйти කඹුරු පිටිය කියන ගමට නම හැදිච්ච විදිය. අහලා තියෙනවද බලන්නකෝ මේ කතාව මීට ඉස්සෙල්ලා. ඔන්න ඒ කාලේ මේ දැන් කඹුරු පිටිය කියලා හඳුන්වන ගමේ ඒ කාලේ හිටපු ජනයා එතකොට තිබ්බ ඒ කියන්නේ එතකොට තිබ්බ රාජ්‍යයේ රජවාසලට ස්වර්ණාභරණයි ආයුධයි සැපෙව්වේ ඒ අද මේ කඹුරු පිටිය කියලා හඳුන්වන ගමේ හිටපු මිනිස්සුලු. ඊට පස්සේ ඒ වෙනුවෙන් රජවාසලෙන් එයාලට කිසිදු ගැවීමක් කරලා නැහැ. ඒගොල්ලෝ ඒ ස්වර්ණාභරණයි අවි ආයුධයි හදන වෙනුවට එයාලට දීලා තියෙන රජවාසලෙන් ආහාර පාන ටික විතරයිලු. හරිද? ඉතින් ඔන්න දැන් මේ හේතුව නිසා ඒ මිනිස්සු අපි රජවාසලට කඹුරනවා කියලා කියලා තියෙනවා හැමතිස්සෙම. කඹුරනවායි කියලා කියන්නේ සාමාන්‍යයෙන් Tamanට කිසිදු බල ප්‍රයෝජනයක් වාසියක් නැතුව තව කෙනෙක් වෙනුවෙන් අප කැප වෙලා දිවි හිමියෙන් වැඩ කරන එකට ඒ මනුස්සයා වෙනුවෙන් අප කැප වෙලා ඉන්න එකට තමයි සාමාන්‍යයෙන් කඹුරනවායි කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මෙයාලා ඒගොල්ලෝගේ ඒ කතාව නිසා මේගොල්ලෝ කඹුරන්නන් රජවාසලට කඹුරන්නන් කියන නම හදාගෙන තියෙනවා. ඔන්න ඕම ටික කාලයක් මේ රජවාසලට ස්වර්ණාභරණයි ආයුධයි සපයද්දි මේ ගමේ මිනිස්සු එක වතාවක් හදපු අවි ආයුධ තත්ත්වයෙන් බාල වෙලා. ඉතින් ඒ කාලේ රජකම් කරපු රජතුමා ටිකක් සැරපරුෂ රජ කෙනෙක් තමයි රජකම් කරලා තියෙන්නේ. ඉතින් මේ රජතුමා කෝප වෙලා අනේ ඉතින් මේ මිනිසුන්ට පඩියක් ගෙවලවත් මේ කිසිම ඒ ශ්‍රමය වෙනුවෙන් කිසිම දු ගෙවීමක් කරලා නැහැ. කෑම් බීම ටික විතරයි දීලා තියෙන්නේ. ඒත් රජතුමා ඒකට කෝප වෙලා මේ මිනිසුන්ව මේ කඹුරන්නන්ව මරණයට පත් කරලා තියෙනවා. ඉතින් ඔය කතාව ඒ කාලේ ඔය ඒ අපට ගම්වල ජනයා අතර ප්‍රසිද්ධියට පත් වෙලා කඹුරන්නන් නැසූ පිටිය කියලා ඒ ගමට නම හදාගෙන තියෙනවා. ඒ කඹුරන්නන් නැසූ පිටිය ජනවහරේ දිගින් දිගටම ඇවිල්ලා මේ වෙනකොට ඒක පොඩ්ඩක් කෙටි කරලා කඹුරු පිටිය කියන නම ඒ ගමට දාගෙන ඉන්නවා. ඔන්න ඔහම තමයි කඹුරු පිටිය කියන ගමට නම හැදිලා තියෙන්නේ. ඉතින් ඔයිට වැඩිය වෙනස් දෙයක් කඹුරු පිටිය ගැන දන්නවා නම් අනිවාර්යයෙන්ම මට කියලා එවන්න. අද ඉතින් වැඩි දිගට අදගෙන ගියේ පොඩි කතාවක් තමයි ගේන ආවේ. කඹුරු පිටිය කියන්නේ මාතර දිස්ත්‍රික්කයට අයිති ගමක්. ඒක මම කිව්වද මන්ද. මේ හරි. එහෙනම් අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Bye.